අපි අද මේ නුගේගොඩට ආවේ ඉතා පැහැදිලි පණිවිඩයක් අරගෙන. ඒ පණිවිඩය කියන්න අපි ආවේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට. ඒ පණිවිඩය තමයි අපට තවදුරටත් මේ රටේ මෙහෙම ජීවත් වෙන්න බෑ. මේ ආණ්ඩුව මේ ජනාධිපති අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපිට ජනතාව කැමති අලුත් ආණ්ඩුවක් හදාගන්න ඕන. එසල අපිට නව ජනවරමක් ඕන. අන්නේ ජනවරම ගැනීම සඳහා කරුණා කරලා පාර්ලිමේන්තු ඉස්රාලා බැහැලා පළයල්ලා කියන කබල පණිවිඩය ගැන තමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි හිතනවා රයින් වික්‍රමසිංහට මේ පණිවිඩය හැන්ඩ් කරනවා කියලා. අපි හිතනවා මේ ආණ්ඩුවේ ඉන්න මොකක් හරි කරන්න හිතන් ඉන්න අයට මේ පණිවිඩය හැන්ඩ් කරනවා කියලා. මොකද අපිට මතකයි මේ වගේම අපි ඔහුගේ මාර්තු මාසේ මෙතනටම ආවා ගෝඨාභය රාජපක්ෂ මේ ආණ්ඩුවට අභියෝග කරන්න. ඒ පඩංගත් වරගලේ ප්‍රතිඵලයක් හැටියට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිතුමන් දාලා යන්න සිද්ධ වුණා. අපි දන්නවා අරගලේ අවසන් නැහැ කියලා. අවසන් වෙච්ච අරගලයක් තමයි හැබැයි අපි කියනවා ඒ අරගලයේ අවසන් කිරීමේ වගකීම කවුරු නැතත් ජාතික ජනබල වේගයේ අපි බාර ගන්න ලෑස්ති. එනිසා ගෝඨාභය රාජපක්ෂෙන් පස්සේ ඉන්නත ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහයි රනිල්ව ජනාධිපති කරපු මේ දුෂ්ට ජන පීඩක ජනතාව පාව දීපු පාර්ලිමේන්තුවයි දැකම ගෙදර යවලා අලුත් ජනවරමක් ගන්න සටන් කරන්න අපි ලෑස්ති කියන ප්‍රශ්නේ තමයි අපි ඇවිත්. අපිට පේනවා මේ දවස්වල අර පෞගේ ජූලි මාස 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ගිහිල්ලා ඊට පස්සේ ওই 14 15 රනිල් ජනාධිපති වුණාට පස්සේ අරගලයේ කිසියම් විරාමයකට ආවා. දැන් මේ අරගලයේ විරාමයේ ඇස්සේ අපිට පේනවා ආපොසරක් ආණ්ඩුවේ මහත්තුරු ඔලු උස්සන පටන් ගන්න තියෙනවා. මාධ්‍ය සාකච්ඡාවට එන්න පටන් ගන්න තියෙනවා. එක එක කතා කියන්න පටන් ගන්න තියෙනවා. අහපෝ ටිකක් සන්තෝෂ වෙන්න පටන් ගන්න තියෙනවා. අපි කියන්නේ මහත්තුරු මහත්තුරුනි ඔයගොල්ලෝ මේ ඉන්නේ ඉන්ටර්වල් එක නිකන් ඉන්ටර්වල් එක නෙවෙයි අපාය ඉන්ටර්වල් එකේ මේ ඉන්නේ. මේක අපාය ඉන්ටර්වල් එක ඔයගොල්ලන්ට සර් වැඩි දවසක් වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉස්සලා හිටියට අපේ රටේ ජනතාව ජාතික ජනබලයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් ඉවර කරනවා. ඉවර කරලා ජනතාවාදී පාලන හදන්න මුල පුරනවා කියන සහතිකේ අපිට නම් මේවාගේ විශ්වාසය අපිට තියෙනවා. ඉතින් උන්නම් තව දවස් කීපයක් ඉන්ටර්වල් එකේ ඉන්න. සිගරට් එක බී ඉන්න ඉන්ටර්වල් එකේ. මේ ඉන්ටර්වල් එක ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක දිගට තියෙන එකක් නෙවෙයි කියලා. ඇයි අපි කියන්නේ එහෙම? දැන් අපේ රටේ ජනතාව පහුගිය කාලේ මහපාරට බැස්සේ. ඒ බැස්සෙයි ඉතා පැහැදිලිව අපි දන්නවා අපේ රටේ ජනතාව පාරට බැස්සේ උන් මුණ පාපු ඉතා බරපතල ප්‍රශ්න ගන්නවක් නිසා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ජනාධිපති කළා. ඒකෙන් පස්සේ අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා දිනවද? නෑ. ජනාධිපතිවරයෙක් පළව හරින තරම් මහා දෙවන්ත ජනතා නැගිටීමක් නිර්මාණය කරන හේතු වෙච්ච ආර්ථික ප්‍රශ්න ගැටලු දේශපාලන ප්‍රශ්න ගැටලු ඒවා එහෙමම තියෙන පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ජනතාව ලොකු සටනකින් අරගලගෙන පස්සේ පොඩි විරාමයකට ගිහින් තියෙනවා. දෙවෙනි සටනට සූදානම් වෙමින් ඉන්නේ. අතගත්තුත් මේ විරාමය කියන්නේ මොකද්ද? මේ විරාමය කියන්නේ පළවෙනි අරගලෙන් පස්සේ මේ දින විරාමය කියලා කියන්නේ පළවෙනි අරගලේ තියෙන අටලුණුකම් සියල්ලම තේරුම් අරගෙන දෙවෙනි අරගල ඊළඟ අරගල ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා සූදානම් වීමේ කාලය මේ තියෙන්නේ. අපි කියන ගොල්ලන්ට මේ අපාය ඉන්ටර්වල් එක ටික දවසක් ඉන්න. හැබැයි ඊතා ඉක්මනින් නැවත අරගල එනවා. අරගලේ ගේනවා. ඒ අරගලේ ගිනනවා. ඒ අරගලය අයාල යන කරලයක් නෙමෙයි. ඒ අරගලය ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් හරියට ඉලක්කයට මෙහෙවන අරගලක් බවට පත් වෙනවා. ඒ අරගලය ජනතා ජාතකයෙන් අවසන් කරන අපි ලෑස්ති කියන එක අපි කියන්න ඕනකම තියෙනවා. මොකද අපි දන්නවා මේ අරගලය මර්ධනය කරන්න මේ අරගලේ විනාශ කරන්න අරගලේ කරපු අය බයවත් ගන්න රාජපක්ෂ වුණගේ ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නෝ රැල්ල ගාණ්ඩුව කඩතොර මෙන් ඉන්න. ඉතින් ආණ්ඩුවේ පැත්තෙන් හදනවා බයවත් ගල මේ අරගලේ නතර කරන්න. මේ සරණ නතර කරන්න. අපි ඒගොල්ලන්ට කියන්න ඕන කම තියෙනවා බයවත් ගල මේ සරණ නතර කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි මෙතන ඉන්නේ එම බය වෙන අය නෙමෙයි. බය වෙන්න ඕන ඕගොල්ලෝ ආණ්ඩුව පෞගේ මාස තුනක් තිස්සේ බය වෙලා හිටියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි පාරට බැස්සේ නැත්තේ. ඒගොල්ලෝ තමයි මල්ල ගෙදර ගියේ නැත්තේ. ඒගොල්ලෝ තමයි ඉන්න තැන හොයාගන්න බරුව ඇංගිලා බුදිය ගත්තේ. ඒගොල්ලෝ තමයි අර ඉස්සර පාර ගියාට සයිරන් ගහලා ලයිට් ගහගෙන පිරිවරාගෙන එහෙම නැතුව හොරාට හොරාට පාර ගියේ ඒගොල්ලෝ.
නිසා ඒගොල්ලෝ තමයි බය වෙලා ඉන්නේ ඇයි ජනතාව ප්‍රබලයි ජනතාව ප්‍රබල වුණාම පාලකයා බය වෙනවා දැන් හදනවා පාලකයා පොඩ්ඩක් ඔලුස්සලා ආයි ජනතාව බයවත් ගන්න අපි කියනවා ඒක සිද්ධ වෙන්නේ නැහැ ඒකට කවුරු යට වුණත් බය වුණත් ජාතික ජනබල වේගයේ අපි මෙතන ඉන්න කවුරුවක්වත් මේනු ගේකට ආපු කවුරුවක්වත් බය කරන්න ඕනෙ නැහැ නිසා මේක අපි කියනවා සත්‍ය දිනන සත්‍ය Apa yang terjadi dalam samad tendona? Pala kini bayar jiwa tendenai. Pala kyo jantara bayar jiwa tenten kapat terandu. Muka dekol lu berarti kalau dinaun jantara bayar nona kamu. Dia apa kian muka? Apa itu dino satu nak? Arah unak tin. Muka tapi satu lagi. Apa ini lama chandra? Wahamu pala itu suapan kelaiye. Apa yang terjadi dalam terus jiwa tenten nama? Dewan tarik kerupu dia tin. Dah tel poli mak naik kelak orang tel poli nanti mana tel naik poli nanti kalau di mana poli nanti kalau di tel ke mana lalu mai, ini kan penting kata salah ke apa dala, api bodi kali apa termata ke api hal gan ngeja kupon potara kan salah ke, itu sama sih, hatta kali, panggan ngeja kartu kan salah ke, ini bagi smart salah ke apa dala jangan tel balik, itu satu ekor tel liter pahin nanti ini three wheel ekor ya pol ya shed ekor nanti satu ekor dapat sah, ini sa poli yang ini ada mai. Poli nanti tel nanti nisa, tel ganna den nanti nisa, salah katum sana tuh tel ke nalan ini. Saat dapat dana apa rata, goda dene puta, ini pasti tienno. Travel rata, padawan, ekin dia kerbaagan, ayat, ada tamang rasa wakaran pulang kamatnya, saat itu liter pahag gahgan, tamang kerja wakaran pulang kamatnya. Bas karuman tiadanya ayat, level tel permainan madi, itu pasti, ini krim karuman tiada wedekaran. Lori, paper mana barbahan orang tu dengan telpramane, madi, sah rata, sial lah, bindu bet latiye, pada bet latiye, adhyapan prosne, tamu hemu tienno, tamu school band ke duhan itu diakne, diuat teke gan beti daragan pulang kamakne, pucukar mana bindu beti minyano, akhirnya goyang kapan, mesin mete, rupiah lisipan da, tisda hatilan orang, gome goyang kapan, mesin dekat lisipan da, kisah da hatilah goyang kapala, minyulon kiri ada yang tau. Insa me rata perasaan ini memang, rata perasaan ini na barat batal lewe no, rata badu mele wedi bela, insa jantan udaragan lebe, insa apa rata udang ni wedi bela tien ni, anjo sangkela kan mungkin apa rata, ahar udang mana, siat anuwa i dasar mana yang kila, tawa poli dasar kan kasiye siye weno, apa rata jiwa tien beri weno, kanan bunna beri weno, insa dia muka bela tien ni, badu mele wedi weno pada jantan tawa tamangge, ahar panat terlla, dan biskut kanan ne. Sab biskut karungan teniu tu, eh biskut nispaat ni kau deng, anda dah hinggalan nama kat, ane biskut karnan gila, na karungan tu beteno, ya betul rasa awal nanti beno, bitre ganan kiam, bitre ginen ginian naya kita leter, insa bitre nispaat ni kalu korup itu patla dino, sami arabu deh ane nispaat na kada wattemi, sami arabu deh balapala dienne, paribok jantar bitrek nemei, paribok ikan ta, kana bona ane ne pan ne jantar otwa kima nispaat kau patteno. Rain lekka masing, jatuh tu mula ramu tu dia balakan sindu kiki. Sa utara agne, me prosen bisnan nama kapat, kame agne, selasma agne, da pogi kalle parlimen tu amu tuan, parlimen tu amu dalam mukat dikiri, mana kau, jangan mahu doa takal nama parlimen tu amu dalam kibalu, apair ata sanggar dana kalla godukanna, kaya pulwang kela, didas hatalis atiye dekoi, didas hatalis tak, sehan kalle. Bede kerana itu kan minyak apa dia hand minyak itu na bede kerana dikelam kau dekal minyak itu na itu harus dilakukan. Emu tu mai tien, sa rata hati na salah semak na. Proses itu dalam mukabat kau mai na. Pinet ham bece janadi pada kau marah kena. E janadi pada kau deep cut ke santos kerana minyak. Janata kau satu kerana non na. Janata kau proses itu non na mukad hari ni. Rain janadi pada tu na janata kau jantin dewi ni sa rain janata kau tau kekian na. Rail baga kian kard, rail baga janadi pada kerap buat, raja baksha orang tu. Egal orang ini entah macam mana lagi ni, kalau santos kan entah macam mana lagi ni. Saya janata baga perasaan orang tu terak, naik nama kita petunjuk kami di ni. Dengan petunjuk kami terima kard, raja baksha lah pat kerapu, janata drohi pahl levin buat, janata baga pahl nak petunjuk, janata baga temat, apairake pahl ni buat batin nuna, ikan kerana peluang ni, me pahl ni tuan kerja. Satu macam dengan pahl ni tuan kerja ni. Tuhan yang kerana ini, parlimen janda agnata mukho sidde menne, parlimen janda agnata meyan tu dikatam tienno, rail vector sing hatan dikahumu dha,
Raja Paksha unge chandin janadi vich ranu kinga hadano me parlamentu tawadu tunama aragena yanna mehema me horu relat ekka me aparadhakariyot ekka me prashna mehema tiyeddi tawadu tunak me parlamentu aran yanakota mokak siddha wenne api ahana oben apata me prashnat ekken me parlamentu medidi tawa avurudu tunak balagena inna puluwanda bæ api læsi deyakata næ tawa avurudu tunak nemei apita tawa maasa tunak hatarakwat balan inna bæ api læsi næ nisa api soodanam wenna mokadda rainta kiyanna hariyata kelim mokadda dæn badumuttu akulagena kandayamat ekken bæhala yanna læsi væn api yanawa parlamentu visuwa harala janathawata chandyak kiyala janathawata janawaramakata awasthawa deepan kiyala api kiyanna ona kamata mehema yanna bæ Rain Wickrama Singhala Raja Paksha lage Raja Paksha satutu karala egollange aapu sara parana palana nirmana karala e parana wede aapu karanakam balanginna puluwanda dan mokada wenna yanne dan Rain janadhipathunata passe mokada wela thiyenne ara parana nadagam aayi padan karan thiyenne api dannawa emathi mandale pat karan yanawalu parana emathi mandale aapu wenna hadanawa rada dalage janadhipathi hitapu janadhipathi Gotabaya aththa yenna hadanawalu Karena parana wede ma apa oke nak ketemu Rain Hadamne insa ite rewa jana dapat besse api kian insa ekamenas karan dona ekamenas karan puluang ekam utara kaurunya tak kaurunya kuat mati orang kian dona kamu tuh udah api ekian ini mekai me argalnya an dua wisin karena bada orang mata rewa samara kuda kuda kandam karena bada gopti argalnya mardane krimat aparada kagema argalnya verati petta pili panan nega taparada Ema ati, parisangan nu neka aragale ka aragati. Aragale, eka yannu na ne amavate yannu tuwa, ilakkete yannu tuwa, hari ilakke thoragannu tuwa, hari maga thoragannu tuwa, kelaya vaddwot mokak siddha wenne, aragale karapu maha dananta janathawage shaktiya apatiya. Esa thamai aragaleta ilakkayak tiyenna ona, aragaleta dakmak tiyenna ona. Sarnata harita nayakatwayak tiyenna ona aragale denanna nivaradi deshapalana nayakatwayak tiyenna dan api hanawa oben me welawae me rate me wage aragalekata nayakatwaya denna puluwan addakim tiyena hakiyawa tiyena nirbhitakama tiyena sadangamitwaya tiyena kapakarima tiyena merata hadanna awashya karana pratipatti danuma tiyena deshapalana vyapare mokadda api hanawa oben මෙරට වෙනස් කරන්න පුළුවන් අරගල ජයග්‍රහණය කළ කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය මොකද්ද ඒක වෙන කිසිවක් නෙවෙයි අපි කවුරුත් එකතු වෙලා ගොඩනගලා තියෙන මේ වේදිකාවේ තියෙන ජාතික ජන බලවේගයට විතරයි පුළුවන්කම දෙන්න වෙනස් කරන්න. එයි අපි ඉන්නේ ලොකු අරමුදයක් ගන්න. අපේ රටේ ආර්ථිකේ විනාශ වෙලා තියෙන. ආණ්ඩුව පිළිගන්න ආණ්ඩුවේ ලොක්ක පිළිගන්නවා මහ බැංකුවේ ලොක්ක පිළිගන්නවා පහුගිය කාලත් තිස්සේ ණය කාලා තමයි මේ අරමුදේ හැදුනේ කියලා. ණයට කා නිෂ්පාදනය කරන්නේ නැතුව වක්කම් උපයන් නැතුව ණයට කාලා ණය කන්දක් ගොඩ ගල් හදපු අරමුදයක් මේ තියෙන්නේ. ඒක විසඳන්නේ මොකෙන්ද? විසඳන්න වෙන්නේ තවත් ණයට කාලා නෙවෙයි. විසඳන්න වෙන්නේ මොකද්ද අපිට ඒ තමයි වක්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ඒක මේගොල්ලෝ කරන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? කොක්කර කෑල්ලක් විකුණන් කන්න බලන්නේ. Dan Nirmala Siripala ada kau luar kehilangan temuni, apa dekka? Oh ya, anbi loko kehilangan teman dekka, mukadde mattel vikunan nih baik. Vikunan kan kita makan nih. Kehil vikunan kan ada nih. Tiap sa, apa yang terima dana? Me arti ke mehmati dera disita dan pulang kamat nih. Ina apa arti ke mana sekarang? Arti ke alat pradipati ya kona? Apa nishpad nih karena? Waktu mungkin arti ke kona? Loko velanda polta, bahand, samaya, Bumi sama ya wala dolar upaya na artika kapatona misapi nishpadna artika kapatona nishpadna artika pratilaba ekar dayakan hemotama sadharan lesa bediyana sadharan kamaya kapatona ekena mokadda artike prajatantravadettuna artike sadharanatettuna artike hemotama dayak wenna adala prajatantravade tiyenna e wagema ඒක ප්‍රතිලාභ හැමෝටම බෙදිලන සාධාරණක් තියෙන ඕනකම තියෙනවා. එහම ආර්ථිකයක් හදන්න ඕන. එහම ආර්ථිකයක් මේගොල්ලෝ හදන්නේ නැහැ. නෑ ආර්ථිකයක් හදන්න පුළුවන් වෙන කොටද? එහම ආර්ථිකයක් හදන්න සිද්ධ වෙන්නේ අලුත් ආණ්ඩුවක් අලුත් ජනවරමකට. අපි කියනවා අපි ලෑස්තියකට. මේ ජාතික ජනභාගයේ ලෑස්තියකට සනා ප්‍රතිපත්තිය අපිට තියෙනවා.
මේක ප්‍රතිපත්ති ගොඩක් කතා කරන වෙලාවක් නෙවෙයි නිසා අපි කෙටියෙන් කිව්වේ ප්‍රතිපත්ති කතා කරමු අපි අලුත් ප්‍රතිපත්ති කතා කරමු ණය බේරන්නේ කොහොමද ආර්ථිකය හදන්නේ කොහොමද කර්මාන්ත දිනු කරන්නේ කොහොමද කෘෂි කර්මාන්ත දිනු කරන්නේ කොහොමද දීවර කර්මාන්තේ කර්මාන්තයක් කරන්නේ කොහොමද අලුත් තාක්ෂණයත් එක්ක රට ඉස්සරහට ගෙනෙන්නේ කොහොමද කියලා අපි ලොකු සංවාදයක් කරන්න ඕන හට පුළුවම කරන්න පුළුවන් මොකද අපි කියන්නේ එවැනි ගමනක් අපි යා යුතුව තියෙනවා එම ආර්ථිකයක් හදන්න ඕන ඒ ආර්ථිකය මේගොල්ලෝ හදන්න නැහැ නම් ඒකට එම ආණ්ඩුවක් හදන්න එම ආණ්ඩුවක් හදන්න තියෙන ක්‍රමය මොකද්ද අපිට එම ආණ්ඩුවක් හදන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවා ඒ ඡන්දෙ එන්න ඒ ඡන්ද ගන්න තව අවුරුදු තුනක් බලන් ඉන්න මේ රටේ ජනතාවට බෑ ලෑස්ති නැහැ සතම අපි කියන්නේ අපිට ඉක්මන් ඡන්දයක් ඕන ඇයි මේ රට විනාශ කරගන්න නම් ජනවරමකින් අලුත් ආණ්ඩුවක් හදන්න අපිට අවස්ථාවක් තියෙනවා අනිත් කාරණේ ගත්තොත් අපි කවුරුත් දන්නු අපිට ප්‍රජාතන්ත්‍රවාද විනාශ කරන්න යන්නේ රයිල් පෙනී ඉන්නේ මහා දෙවන්ත ප්‍රජාතන්ත්‍රවාදියා ලිබරල් නායකෙක් පෙනී ඉන්නේ. කට් හිතන් ඉන්නේ එමනේ. රයිල් ලිබරල් කියලා හිතන් ඉන්නේ. ලිබරල් නේ රනිල්. රයිල් දැන් රාජපක්ෂරුන්ගේ අතකොළු බවට පත් වෙලා තියෙන්නේ. රසනාත්න චාන්ද කියලා තිබ්බේ. එයා පත් කරේ අපි. එයා දැන් අපිට හොඳට වැඩ කරන්න ඕන කියලා. සදන් රනිල් කරන්නේ කොන්ත්‍රාත්තු. කොන්ත්‍රාත්තු කාර්ය බවට පත් වෙලා තියෙන රාජපක්ෂරුන්ගේ. ඒ නිසා එවැනි නායකයෙක් රටකට වැඩක් නැහැ. මේ ලොකු දේශපාලන රුදයක් තියෙනවා මේ වංචා දූෂණ හොරකම් තියෙද්දි ඒවා තාමත් කරද්දි ඒවා කරපු නායකයෝ උස් පුටු වල බැඳෙද්දි රටක් හදන්න පුළුවන්ද හදන්න බෑ ඒ නිසා මේ වංචා දූෂණ සහිත සංස්කෘතිය වෙනස් කරන්න ඕන ඒ විතරක් නෙවෙයි වංචා දූෂණ වල සම්බන්ධ හැම කෙනා සම්බන්ධයෙන්ම නඩු වහලා ඔව් හරියට නඩු වහලා ඔවුන්ට ඔප්පු වුණාම දඬුවම් දෙන්නත් ඕන හොරා කාපු හැම සතියක්ම ආපහු පාර ගන්නත් ඕන මේ රට වෙනුවෙන් ඒකට එහෙම කරන්න පුළුවන් ආණ්ඩුවක් අපට ඕන එහෙම කරන්න පුළුවන් ජනතාව පත් කරපු ආණ්ඩුවක් අපට ඕන ඒ ආණ්ඩුව හදන්න නෙවෙයි අපට ඡන්දකින් තමයි අපට ඉක්මන් ඡන්දයක් ඕන අපට ඉක්මන් ඡන්දයක් ඕන ආසාවට නෙවෙයි රට හදන්න වංචා දූෂණදී පාලනයක් හදන්න හොඳ ආර්ථිකයක් හදන්න ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඒ සඳහා අපිට ඉක්මන් ඡන්දයක් ඕන වෙලා තියෙනවා අලුත් පාලනයක් හදන්න අපිට ප්‍රජාතන්ත්‍රවාදයේ අද වචන තොරම්බල් කරමින් මොකද මේ රනිල් වික්‍රමසිංහ මර්ධනකාරීත්වයකට පාර කපන් යන නමුත් අපි නම් කියනවා ඔකට කලබල වෙන්න ඕනේ රනිල්ට මර්ධනය ගේන්න බෑ එයා එහෙම හදනව කරන්න ආසය ති එහෙම කරන්න නමුත් ගන්න බෑ මොකද හේතුව තමයි රනිල් වික්‍රමසිංහත් එක්ක ජනතාවක් නැහැ දන්නව පෞද්ගලිකවයේ මර්ධනයන් තිබ්බයි මර්ධනය කරනකොට ඒ ආණ්ඩුවත් එක්ක කිසියම් ජනතාවක් හිටියා. ජයවර්ධන රටේ මර්ධනය කරනකොට ජයවර්ධනත් එක්ක එක්සත් ජාතික පක්ෂය හිටියා ඡන්දෙ දීපු කට්ටිය ආණ්ඩුවත් එක්ක. මේ අද වෙලා තියෙන්නේ මොකද? රයිල්ට ජනතාවවත් නැහැ, පක්ෂෙකුත් නැහැ, පක්ෂකවරුත් පාර්ලිමේන්තුවෙත් නැහැ එක්කලා ඉන්නේ. ඊට පස්සේ රයිල් අනුංග කොන්ත්‍රාත්තුවකට දරන නිසා මර්ධනකාරීත්වය පෙන්වුවට කරන්න පුළුවන් කමක් නැහැ. අතර වටේ මානවකම් කොමිසම් වැටලා එනකොට ඕක වෙනස් වෙනවා. දැන් මේ සැප්තැම්බර් වල මානවකම් කොමිසම තියෙනවා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. යා හැදුවට කරන්න බෑ කියලා අපි හිතමු දාන්න. ඒ නිසා අපි ඕනට වඩා බය වෙන්නත් ඕනේ. අපි දන්නවා මේ නිකන් අර යකා හොඳටම කළු කරලා පෙන්වන්න ඕනේ නෑ. රයිල්ට පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. ඉතින් අපි ඒක හරියට තේරුම් ගන්න. යා මර්ධන ලෑස්තින කැත්ත. මර්ධන ක්‍රමෙන් යනවා කැත්ත. හැබැයි යාට මහ ලොකු මර්ධන ගේන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි දාව පොසි නීතිය ඉවත් වෙන්න ඇත්තරලා තියෙන්නේ. නැතකව දික් කරගන්න බෑ දික් කරන්න යන්නේ එනිසා අපි කියන්නේ මේ දුර්වල පාලකයෙක් ඉන්නේ දුර්වල ආණ්ඩුවක් තියෙන්නේ ඒගොල්ලෝ හදනවා ජනතාවගේ මේ සටනේ විරාමයස්ස ශක්තිමත් වෙන්න අපි ඉඩ දෙන්න ඕනේ නැති අන්නේකට ඒගොල්ලෝ නැවත ශක්තිමත් වෙලා ජනතාවට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා සටන ඉක්මනින් පටන් ගන්න ඕනේ ඒකට එනිසා තමයි මේ අමාරුකම් මැද්දේ ඉතාමත් අමාරුකම් මැද්දේ මේ දවන්ත ජනතාවක් මුගෙකට ඇවිල්ලා සටන ඉක්මනින් පටන් ගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් පටන් ගත්තේ ඒ නිසා. ඒත් අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ රැස්වීම කියන්න පුළුවන් වෙලාවක් නෙවෙයි කියලා අපි කවුරුත් දන්නවා. රන්සෝද කිව්වාගේ තංගල්ලෙන් බස් එකක් එන්න ආසන 50 බස් එකක් එන්න ලක්ෂයක් ඉල්ලනවා. ඊට පොඩ්ඩක් ගියා ක්ලාස් 10000 ක්ලාස් 20000 අම්පාරෙන් වගේ එනකොට ක්ලාස් 50000 එහෙම තියෙනවා. එතකොට බස් එකේ නිකන් ආවොත් සල්ගානක් යනවා. එහෙම තියෙද්දි ඇයි අපි මේක පටන් ගත්තේ? මොකද ඒගොල්ලන්ට මේ විරාමයේ දෙන්න හොඳ නැහැ වැඩි කාලයක්. ඒගොල්ලන්ට ශක්තිමත් වෙන අවස්ථාව දෙන්න ඕනේ අපි මොන හේතුවක් නිසාවත් ජනතාව ලෑස්ති නැහැකට අපි දකිනවා අපේ රටේ ජනතාව ඉතා ඉක්මනින්
ඉතාමත් ඉක්මනින් මේ දුෂ්ටාණු දෙරේව නැගී සිටිනවා අන්න නැගී සිටීමට අවශ්‍ය කරන නායකත්වය මග පෙන්වීම දිශානතිය පෙන්වීම කරන්න වෙන්නේ වෙන කාටවත් නෙවෙයි මාලිමාවතේ තියාගත්තු ජාතික ජනමලයකට තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන නිසා අපි ඒ වෙලේ කිරීමේ මගින් අපි පාරකට දීලා තියෙනවා ඉතින් සහෝදරුනි මේ අසේ තව කාරණාවක් කියන්න මොකද්ද දැන් ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට අපේ රටේ දේශපාලන බිමේ දේශපාලන වාසිදායකම තැන තියෙන කාටද වෙන කාටවත් නෙවෙයි ජාතික ජනමලයේ ගාමි ඒක තමයි පැහැදිලි අපි දැන් මේ ඉතිහාසය මම දැන් ඉතිහාසයේ අපිට ජාතික ජනමලයේකට අපි වගේ පක්ෂයකට අපේ රටේ වමේ ප්‍රගතිශීලී කණ්ඩායමකට මෙතරම් වහදාක තත්ත්වයක් නිර්මාණය වෙච්ච කාලයක් අපි කවදාකවත් දැක්කේ නැහැ මේක තමයි ඉතාමත්ම වාසිදායක කණ්ඩායම අපේ රටේ ජනතාවගේ සතුරු වෙච්ච සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ සියල්ලම අද වැටිලා කැඩිලා බිඳිලා දුරුල්ලා තියෙනවා. අද එක පක්ෂයක් නැහැ. අද කොහොට්ටුව මොකද ශ්‍රී ලංකා බොජන පෙරමුණ කැඩිලා තියෙන්නේ. නායකයෙක් නැහැ. නායකව හැංගිලා ජනාධිපති රටවදාලා ගිහිල්ලා අගමැති හැංගිලා රට පුදියන්න කවුද අපි දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මොළ හතක් තියමයි කොහොනේ. මිනිහත් හැංගිලා ගිහිල්ලා දැන් පක්ෂණ වේව හම්බලන් වෙලා තියෙන්නේ ඇත්තටම යනවා මිනිස්සු කවුරක්වත් නැහැ නිසා එහෙම පක්ෂ දැන් නැහැ දලස්සලක් පෙරමුණ ඉතින් අපරාධේ බව තමයි ඉතින් පැත්තකටලා ඉන්නවා යන්නේත් නැහැ ඉන්නේත් නැහැ ලැජ්ජයි අතරම ලැජ්ජයි මොකක්ද තියෙන බෑ කොන්දක් තියෙන බෑ වැඩේ කරන්න හරි නේද ලැජ්ජයි හැබැයි ඉතින් ආණ්ඩුවත් එක නැල්ලු ආණ්ඩුවත් එක ඉන්නේ එහෙම තමයි නිසා එක පක්ෂයේ කට්ටිය එකට නැහැ දුරුල්ලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩුනා සමගි ජනබලය හැදුනා සමගි ජනබලයේත් කැඩෙන්න උත්සාහ කරමින් ඉන්නවා වලක්කම් ඉන්නේ අමාරුවෙන් කට්ටි යන්නමයි හදන්නේ ආණ්ඩුවට මොන ආණ්ඩුවටද සර්වපාක්ෂික නෙවෙයි රයින් වික්‍රමසිංහව සර්වපාක්ෂික තොරම්බුල් කරාට අපි දන්න හොඳටම සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න බෑ හැදෙන්නේ නැහැ ඒ මොන ජාතිය ආණ්ඩුව හදන්න ගියත් එවැනි ආණ්ඩුවකට මේ දුෂ්ට ආණ්ඩුවකට ජන විරෝධී ජන පීඩක ආණ්ඩුවට කවුරු ගියත් ජාතික ජනබලයේගේ අපි කවුරුවක්වත් කීට්ටුවටවත් යන්නේ නැහැ කියලා සහජාත උඹට දෙනවා. අපි නැහැ ඔබට. අපි ඉන්නේ මේ කඩාවැටිච්ච ආණ්ඩුවට ගිහිල්ලා ඒක හයි කරන්න නෙවෙයි. අපි ඉන්නේ ආණ්ඩුවක් හදන්න, ජනතාවගේ ආණ්ඩුවක් හදන්න. සමේ සර්වපාක්ෂික අටමගල වලට අපි එන්නේ මහත්වෝ. අපි ලෑස්ති වෙන්නේ ඕගොල්ලෝ ගෙදර යවලා ජනතාවගේ ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් පොදු ජනයා සතුටෙන් ඉන්න ආණ්ඩුවක් අපේ ආණ්ඩුවක් හදන්න අපි ලෑස්ති වෙන්නේ. අපිට මොකද ඔය ආණ්ඩුව වැඩක් නැහැ. අපි එන්නේ ඔබට. හැබැයි දැන් ඒගොල්ලෝ කැඩලා බිඳිලා සමගි ජනබලයේගේ බිඳි බිඳි තියෙන්නේ. මම දැක්ක කිරියල්ල මහත්තයා කියලා තියෙන මොකද්ද? එයා කියනවා අපි ආණ්ඩුවට එන්නේ නැහැ. අපි ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ ආණ්ඩු කරණයට සම්බන්ධ වෙනවලු. ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ ආණ්ඩු කරණයට සම්බන්ධ නැහැ. ආණ්ඩුවට යන්නත් බෑ නොගිහිල්ලත් බෑ. ආණ්ඩුවට ගියොත් ජනතා විරෝධී. නොගියොත් පක්ෂ කැඩෙනවා. ඉතල ආණ්ඩු කරණය කියන මොකක් හරි දාන කාල සභා මොන හරි ඒවට පොඩක් රෙංගලා ඉඳලා ෂේක් වෙන්න හදන. හයියක් නැහැ. දෙපයින් ඉන්න බෑ. ඔයිට පොඩි පොඩි පක්ෂ ඔක්කොම කැඩලා බිඳලා ඉස්සලා තියෙන්නේ. දසල් තිබු ඊනියා දේශප්‍රේමී නායක ඔක්කොම දැන් කැලේ. ඒගොල්ලෝ ඔක්කොම තමන් තමන්ගේ ඇත්ත හැකිය පෙන්නලා තියෙන නිසා දැන් මේ දේශපාලන බිමේ දෙපයින් ඉන්න පුළුවන් පක්ෂ මොකද්ද? ඒක තමයි ජාතික ජනබලවේගය. දෙපයින් ඉන්න පක්ෂය ජාතික ජනබලවේගය. ජනතාව දෙපයින් නැගිට්ටවන්න පුළුවන් පක්ෂය ජාතික ජනබලවේගය. අපේ රටට අභිමානේ ගෞරවේ දෙන්න පුළුවන් පක්ෂය ජාතික ජනබලවේගය. අපේ රට ජනතාවට නිවැරදි නායකත්වය පෙන්වන්න පුළුවන් ඉලක්කයක් සඳහා ජනතාව මෙහෙවන්න පුළුවන් එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය. අපේ රට ජනතාවට විශ්වාස කළ හැකි එකම පක්ෂය ජාතික ජනබලවේගය. එසා ජනතාව අපිත් එක්ක එකතුවයි. ඔය පබුදස්ස දිගටම කරන්නේ සමීක්ෂණ එක එක ආයතන. සමීක්ෂණ ප්‍රතිඵල මොනවද? සමීක්ෂණ ප්‍රතිඵල දැක්කම රයින්ලගේ බොක් කරත් එන්න. ඡන්ද නම් කියන්න බෑ. මේ දස. අපිට මතකනේ ඒගොල්ල ඡන්ද ගන්න. බයයි බයයි හොඳටම බයයි. ඔතටම බයයි. අපිට මතකයි ඒගොල්ල කොහොමද ඒ කාලේ ඡන්ද දිනන්න පුළුවන් කාලේ බුදුහම් මේ සතියට එකයි ඡන්දනේ මතකද ඔයගොල්ලන්ට? සමුදුරු මතකයිනේ මහින්ද්‍රජ පක්ෂේ කාලයක් මාසික සරත් දින පළාත් සභාව අපි ඡන්ද කළා හෙම්බත් කළා එන ඔයගොල්ලෝ හරි ආසයි ඡන්දල මොකද දිනන්න පුළුවන් කාලේ හැමදාම ඡන්ද තිබ්බා හොය හොයා තිබ්බා ජනාධිපතිතුමන කලින් තිබ්බා මහා ඡන්ද කලින් තිබ්බා හැබැයි දැන් ඡන්ද කිව්වම නිකන් ගැරන්ටියට ගුමු තෙල් වගේ
ne garanti boothel wage chanda giwata passe patta palada ge inne kalabale chanda tiyanna berin polling iwarana kan chanda tiyanna balu polling iwarana kan chanda tiyanna balanne sadha kalika chanda naha thamai mokada me polling iwara karanne me gulu kawada akka chanda walata payala thina ayye eth etu thamai den rata purawama karana seelu samikshana wala pratipalata pahadili jathika janabala wegiyat jathika janabala wage nayaka amrutha sanayaka sahodayat merata hadanna puluwan nayaka saha paksha lesa janathawa danatama piligena iwarai piligena iwarai piligena iwarai den tiyenne anne janathawage kematta janawarama janamataya prakash ganna awasthawak one janathawage kematta apada tiyenawa ජනමතය අපට තියෙනවා ඒ ජනමතේ ජනවරමක් කරන්න ඕන ජනවරමක් කරන්න මොකද්ද ඒක ප්‍රකාශන පත් කරන අවස්ථාවක් තියෙනවා දැන් සමීක්ෂණවල තියෙන පුංචි පුංචි ඡන්ද වෙනකොට අපි කියන මොකද්ද ඇත්ත සමීක්ෂණයත් කරන්න පුළුවන් මහමැතිවරණේ ගේන්න මහමැතිවරණේ එකයි කියන්නේ ඒකට බය අයින් වෙනවා ඒ නිසා ඡන්ද නොතියෙන උත්සාහ කරන සනීපැත්තෙන් දැන් ආයි පටන් ගන්න අවලද ගන්න අර ඒගොල්ලෝ පරණ මඩ මඩ බලකාය කිටියන්නේ උන් පෞගේ කලම හිටන් නිමාඩු දීලා අර මොකක් කර රස්සා නැතු හිටියා දැන් උන්ට ගියා කරේ දාපෝ දීලා දැන් පටන් ගන්න තියෙන මඩ මඩ ගන්න. ඉතින් ඒකට ලොකු හයියකුත් නැහැ. ජනතාව පිළිගන්නේත් නැහැ. හැබැයි එකිනෙකා ගැන ජාති ජන බලවේගය අභ්‍යන්තර අරබුද ගැන අර මෙයා අයින් කරන්න යනවා මෙයා මෙයා අයින් කරන්න යනවා. උන් ඔය ජාති කතා නිකන් Facebook අස්සේ සමාජ මාධ්‍ය අස්සේ පතුරු පතුරු වෙන. ඉතින් අපි කියන දේ අපිට කනගාටුවේ මහත්තුරුනි අපි ඔබට අනුකම්පා කරන්න යමු. දැන් ඒ කාලේ ගියා. ඒගොල්ලන්ට බලේ තියෙන කාලේ හයිය තියෙන කාලේ අවලාද ගැහුවම ඒක විශ්වාස කරන ලොකු පිරිසක් හිටියා. අපි දන්නා ඒගොල්ලෝ එහෙම කරගෙන ගියා. ඒ කාලයක් ඔය 88 89 අවලාදෙත් අදටම ගැහුවා. හැබැයි අපි කියනවා දැන් ඒ කාලේ ගිහිල්ලා. දැන් ඔයගලන්ට අවලාදයක් ලියා ගන්න කෙනෙක් නැහැ වගේම ලියන අවලාදේ පිළිගන්න කෙනෙකුත් මේ රටේ නැහැ. ඒ කාලේ ඉවරයි. ඕගලන්ගේ කාලේ ඉවරයි දැන්. දැන් මේක ජනතාවගේ යුගය. ඔබේ යුගය අවසන්. ඔබේ යුගේ නිමාවලා තින්නේ මේක ජනතාවගේ යුගය නිසා බලහත්කාරයෙන් රැඳෙන්නේ නැතුව වහම නම්බු පිටින් බැහැලා යන කෙනෙක් තමයි අපිට කියන්නේ තියෙසා අවලාද ගහලා අපේ ව්‍යාපාරයක් දෙවන්ත ව්‍යාපාරයක් මහජන ව්‍යාපාරක ගමන නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට තියෙන ඉලක්කයක් අපිට තියෙන අරමුණක් මොකක්ද ඒ තමයි මේ රටේ මෙහෙම ජීවත් වෙන්න බෑ. රට වෙනස් කරගන්න ඕන. ඒ නිසා අපි එක පැත්තෙන් ගත්තොත් අපිට අනුන් සහෝදරයෙක් කෙව්වක් පැහැදිලිවම අපිට සටන් දෙකක් තියෙනවා. සටන් පෙරමුණ දෙකක් තියෙනවා. එක පෙරමුණක් තමයි අපි මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන නම් ඒකට විරුද්ධව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවෙන් හටනගෙන ඒ වගේම මැතිවරණයක් දිනන සටන් කරන මැතිවරණයකට සීමා වෙන්නේ නැතුව මේ රටේ අලුත් වෙනසක් කිරීම සඳහා අලුත් වෙනසක් කිරීම සඳහා ජනතාව පෙළගස්සන ජනතාව සටනට ගේන අපිට තියෙනවා සටන් පෙරමුණක් තියෙනවා ඔව් නාපසු හරවන්න බැරි බය කරන්න බැරි බය වෙන්නේ නැති සටන් පෙරමුණක් තියෙනවා අන්නේ සටන් පෙරමුණට අපි කවුරුත් නායකත්ව දෙන්න ඕන අපි කවුරුත් එකතු වෙන්න ඕන ඒ සටන් පෙරමුණට නායකත්ව දෙන්න අපේ රටේ වෘත්ති සමಿತಿ ගොවි සංවිධාන දීවර සංවිධාන කාන්තාව තරුණිය ශිෂ්‍ය ඇතුළු හැමදෙනාම එකතු කරගෙන ජාතික ජන බලවේගයේ ඉස්රායිල් ඉඳලා ඒ සටනේ නායකත්ව ගන්න අපි ලෑස්ති ඔව් ලෑස්ති අපි රණින්ට කියනවා හැපිලා බලමු හැපිලා බලමු ඔයාට ඔයාගේ පින් ජනාධිපතිකම අරගෙන ඉක්මනින්ම ගෙදර යන්න වෙනවා සහතිකයි පාර්ලිමේන්තුවත් එක්ක යන්න වෙනවා සහතික නිසා ඒ සටන් පෙරමුණේ සටන අපි ගෙන යන්න ඕන ඒ සටන අපට තියන්නේ ආණ්ඩුව එළවන්න විතරක් නෙමෙයි ආණ්ඩුව එළවුවට පස්සේ අලුත් රටක් අපි හදන්න ඕන අන්නේ පරණ පාන්නේ නිමා කොට නව රටක් නව පාන්නයක් නව සමාජයක් නිර්මාණය කිරීමටත් දායක වෙන්න පුළුවන් සටන් පෙරමුණක් අපි හදමු සහෝදරවරුනි ඒ සටන් පෙරමුණේ අපි සටන් කරමු අත්කල් බඳගෙන සහෝදරත්වයෙන් සටන් කරමු බය නැතුව සටන් කරමු ඒ සටන් පෙරමුණේ අපි එක පීවි පන්නන නොදී හරි ලක්කෙට ගෙනියන සටන් කරමු ඒ වගේ මේ සටනේ එකක් ලෙස අපි මහමැතිවරණයක් දිනාගෙන ඒ මහමැතිවරණයෙන් අපි අපේ රටේ ඉතිහාසය පළවෙනි වතාවට ඔව් ඉතිහාසය පළවෙනි වතාවට ජනතාවගේ ඇත්ත පාලනයක් ඇත්ත ලෙසම අකමැ සැබෑර්ථයෙන්ම ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමට අත්කල් බඳගමු විශ්වාසයෙන් පෙරටමු ජාතික ජනමලයකට එකතු වෙමු ජාතික ජනමලයේ බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කරලා අපි ඔක්කොම එකතු වෙලා මේ පෙරමුණ දෙකම එකතු කියලා අපි අපිට අලුත් රටක් අලුත් දිමක් අලුත් හෙටක් හදමු අන්නේ සටන වෙනුවෙන් අරගල වෙනුවෙන්
නොපසුබස සටන් කරන්න දහිතෙන් සටන් කරන්න ශක්තියෙන් සටන් කරන්න මේ හැම දෙනාටම ආරාධනා කරමින් අපි ඔබෙන් සමු ගන්නවා ජාතික ජනබලයකට ජය වේවා ජනතාවට ජය වේවා අරගලයට ජය වේවා හැමෝටම ජය වේවා අපක්ෂපාති වාර්තාකරණය